මීට පෙර වංචනිකයන් හා දූෂිතයන් නිදහස් කිරීම අරමුණු කොටගෙන පාලේ අබේරත්න ජනාධිපති කොමිෂන් සභාව පිහිටෙව්වා. ඒක අවුරුද්දකට වඩා වැඩි කාලයක් එම කොමිෂන් සභාව රැස් වෙලා අවස්ථා ගණනාවක් අපිව කැඳවලා බොහෝ වංචාවල යෙදුණු අය නිදහස් කරන්නත්, ඒ වගේ පරීක්ෂණ ක්‍රියාවලියට සම්බන්ධුණු අයට දඬුවම් දෙන්නත් උපාලේ අබේරත්නගේ කොමිෂන් සභාව තීරණය කළා. හැබැයි ඒ වාර්තාවෙන් පසුව උපාලේ අබේරත්න මහත්මයාටත් හොඳටම නාන්න සිද්ධ වුණා. ඒ වාර්තාව ඉදිරිපත් කරලා පිළිගත්තු ආණ්ඩුවට ජනාධිපති හොඳටම නාන්න සිද්ධ වුණා. ඒ පිළිබඳ දීර්ඝ විවාදයක් පාර්ලිමේන්තුවේ පැවැත්තුණා. ඒ කොමිෂන් සභාවේ තිබුණු යටි අරමුණත්, ඒ වංචනිකයන් දූෂිතයන් නිදහස් කර ගැනීම සඳහා තිබුණු වමනාවත්, ඒ කොමිෂන් සභාවේ ක්‍රියාපටිපාටයත් මුළුමනින්ම ඉදිරව කරමින් ඒ කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාටත් පිළිගන්න බැරි මානසිකත්වයක් ඇති වෙන තරමේ ප්‍රබල තර්ක අපි ඉදිරිපත් කරා. ඒ නිසා ජනාධිපතිවරයාගේ අපිව කොටු කර ගැනීම සඳහා දරපු එම කොමිෂන් සභාවේ ප්‍රයත්නය මුළුමනින්ම අසාර්ථක වුණා. ඉන් පසුව ජනාධිපතිවරයා එම සිදුවීම් පිළිබඳවම එම කොමිෂන් සභාවේ වාර්තාව සහ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව තවත් ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටවලා තිබෙනවා. මා හිතන්නේ එකම සිද්ධිය ආරම්භයත් එම කොමිෂන් සභාවේ වාර්තාව අධීක්ෂණය කොට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා තවත් ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටවපු ඉතිහාසයේ පළමු අවස්ථාව. මා දන්නේ මේ කොමිෂන් සභාවෙන් පස්සේ මේකේ වාර්තාව අධ්‍යයනය කරලා නිර්දේශ ඉදිරිපත් කරන්න තවත් කොමිෂන් සභාව ජනාධිපතිවරයා පිහිටවයිද කියලා. ඒ නිසා මෙහි අරමුණ තිබෙන්නේ කෙසේව හඹාගෙන ගොස් දූෂිතයන් දූෂණයේ යෙදුණු අය ආරක්ෂා කරමින් එම පරීක්ෂණ මෙහෙයපු නිලධාරීනු, ඒ වමනාව වෙනුවෙන් කටයුතු කර දේශපාලන ක්‍රියාදරණු මර්ධනය කිරීමේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සිතඟි ඉටු කර ගැනීම සඳහා දරන ප්‍රයත්නයක් තමයි මේ තුළ තිබෙන්නේ. අද මා මෙම කොමිෂන් සභාව හමුවට කැඳෙව්වා. විශේෂයෙන්ම මෙම කොමිෂන් සභාව පිළිබඳ බොහෝ ප්‍රශ්න ඉදිරිපත් කරමින් මා විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනුකොට තිබෙනවා. එසේ තිබියදී පවා අද මෙම කොමිෂන් සභාව විමර්ශන ඒකකයකට මා කැඳෙව්වා. ඒ පිළිබඳව කට උත්තරයක් ලබා දෙන්න මා ඉතින් ඒ පිළිබඳව සියලු කට උත්තර ලබා දුන්නා. ඒ වගේම කොමිෂන් සභාව හමුවට පරීක්ෂණ ආයතන හමුවට කැඳවලා අපේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගත් චෞරයන්ට නීතියෙන් ගැලවෙන්න හෝ අපරාධයන් ගැලවෙන්න හෝ අපිට දෙන්නේ නැහැ. මේ රටේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කොටගෙන මේ අනීතික ක්‍රියාවලිය යෙදෙන දේශපාලනඥයන්, ඔවුන් වටා එකතු වූ බීල්කරුවන්, රජ නිලධාරීන් කුඩා ප්‍රමාණයක්, මේ චෞර වලල්ලේ කොටස්කරුවන්. එනිසා අපේ අරගලයේ තිබෙන්නේ පුද්ගලයෙකුට හෝ ආයතනයකට එරෙහිව නෙවෙයි, අපේ සමස්ත අරගලයේම තිබෙන්නේ මෙම දූෂිත චෞර වලල්ලට එරෙහිව. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම දූෂිත චෞර වලල්ව ආරක්ෂා කරගන්නේ මොන ප්‍රමාණයටද? ඔහුත් එක්ක ඒ ප්‍රමාණයෙන් අපි හැප්පෙන ලෑස්ති. ඒ නිසා කොමිෂන් සභා විවිධ පරීක්ෂණ ආයතන කුමකට කැඳෙව්වා? මෙම දූෂණය කළද මහජන දේපල යලි මහජනයාට පවරා දීමටත්, මහජනගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගෙන තියෙන මේ චෞරයන්ට දඬුවම් ලබා දීම සඳහා කරන අරගලය නතර කරන්න ඇති බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තීරුම් ගත යුතුයි.